එසේ මූවී ප්ලස් ඉදිරිපත් කරන හැරී පොට සහමායාගල තුන්වන පරිච්චේදේ කාගෙන්වත් නොවන ලියුම්. බ්‍රසීලයේ සර්පය බේරීයාම නිසා තම ජීවිතයේ දිගම දඬුවම ලැබුණේ හැරීටයි. නැවතත් ඔහුගේ කබැඩ්ඩකින් එඩියටේමට ඉඩ දෙන විට ගිම්හාන් නිවාඩුව තරම්භ වී ඩඩ්ලි ඔහුගේ නම් වීඩියෝ කැමරාව දැන්ටමත් කඩාගෙන ඇති අතර ඔහුගේ දුරස්ථපාලක ගුවන් යානේ කඩාවැටී තිබුණ අතර ඔහුගේ ධාවන යතුරුපැදියේ පළමු අයට පදිද්දීම ප්‍රයිවට් ඩ්‍රයිව් හරහා අත්වාරු වලින් ගමන් කළ වයසක ෆිග්මාත්මී හප්පා වට්ටවා තිබිණි. හැරි සතුටුයේ පාසල අවසන් වී තිබුණු බැවිනි. එහෙත් ගෙදරදීත් ඔහු ඩඩ්ලිගේ කල්ලියෙන් බේරුණේ නැත. පීඑස් ඩෙනිස් මැල්කම් සහ ගෝල්ඩන් සියල්ලම විශාල මෝඩයන් විය. එහෙත් ඩඩ්ලි ඔවුන්ගේ ලොකු මෝඩයා හා නායකයා විය. ඩඩ්ලිගේ ප්‍රියතම ක්‍රීඩාවට සම්බන්ධ වීමට ඉතිරි අය සතුටින් සහභාගී වූ ඒ හැරි දඩයමයි. හැරි නිවසෙන් බැහැරව හැකි තරම් වේලාවක් ගත කිරීමින් සිටි නිසා නිවාඩු කාලය අවසන් වීම ගැන සිතා බැලීමට ඔහුට හැකි විය. සැප්තැම්බර් මාසයේදී ද්විතීක පාසලට යන අතර පළමු වතාවට ඔහු ඩඩ්ලි සමග පාසල් යන්නේ නැත. ඩඩ්ලිට වර්නන්ගේ පැරණි පෞද්ගලික පාසල වන ස්මෙල්ඩීන් ඊ ඇතුළත් වීම ලැබුණි. පියර්ස් පොකරිස් දෙහියයි. අනික් අතට හැරි කුඩා පාසලක් වන ස්ටෝන් වෝල් වෙත යාම නියමිතය. ඩඩ්ලි මේ හරිම විනෝද ජනකයි කියා සිතුවේය. එයා ස්ටෝන් වෝල් වල පළවෙනි දවසේ උදේට අලුත් ළමයින්ගේ ඔළුව වැසිකිළියට ඔබනවා. ඔහු හැරීට පැවසිය උඩ තට්ටුවට පුරුදු ඉන්න ඕනෑද? එපා ස්තුතියි හැරි පැවසීය. පව් වැසිකිළිය, ඔයාගේ ඔළුව තරම් ජරාවක් ඒක ගිහින් නැති නිසා අසනීප වෙන්න පුළුවන් කියා ඔහු දිව ගියේ ඩඩ්ලි තමා පැවසූ දේ නිගමනය කිරීමට පෙරයි. ජූනි මාසයේ ඉදිනක නැන්දනීය ඩඩ්ලිගේ නිලැඳුම් හිල්දී ගැනීමට හැරි ෆිග්මාත්මිය ළඟ රඳවා ලන්ඩනයට ගියාය. ෆිග්මාත්මිය දින් සාමාන්‍යයෙන් නරක වූයේ නැත. ඇය බල්ලෙකු හරහා යද්දී පැටලියගේ කකුල කැඩී ගිය අතර ඇයට පෙරමින් උන්ව ප්‍රසන්න ලෙස පෙනී ගියේ නැත. ඇය හැරීට රූපාණිය නැරඹීමට ඉඩදී ඔහුට අවුරුදු කීපයක් පරණ වූවක් මෙන් චොක්ලට් කේක් ටිකක් ලබා දුන්නාය. එම සන්ධ්‍යාව ඩඩ්ඩි හොගේ නව නිලැඳුමින් සැරසි පවුල වෙනුවෙන් විසිත කාමරේ වට ඇවිද ගියේය. ඉස්මල්ටීන් හි පිරිමි ළමයින් පිටුපසින් දිග මෙරුන් කබා තැඹිලි පැහැ බැගී කලිසම් සහ පැතල පිදුරු හිස්වැසුම් පැළඳ සිටිය. ගුරුවරුන් නොසිටි අතරතුර ඔවුන් එකිනෙකා වෙත පහර දීම සඳහා යොදා ගන්න ස්මෙල්ටින් කෝටුවක් ළඟ තබා ගන්න ලදී. මේ පසුකාලීන ජීවිතයට හොඳ පුහුණුවක් ලෙස සලකන ලදී. ඩඩ්ලි ඔහුගේ අලුත් කලිසම ඇඳ සිටිනු දැකීම වර්නන් මාමා තම ජීවිතයේ ඉතා උද්යෝගිමත් මොහොත බව ප්‍රකාශ කරේය. පෙටුනිය නැන්දා කඳු සරමින් ඔහු මේ තරම් වැඩි ඇති බවට හැට විශ්වාස කළ නොහැකි බව පැවසුවය. හැරි කතා හරන්න නොගියේ ඔහුගේ ඉරට දෙක හිනාව තද කරගෙන සිටීම නිසා දැන්ටමත් කැඩී ඇත ඔහු සිතුවේ. උදයහනේ සඳහා හැරි කුස්සියට යන විට මුළු කුස්සියම තද ගඳකින් පිරී තිබුණි. ඒ විශාල ලෝහ බේසමකින් පැමිණෙන බව පෙනී ගිය ඔහුගේ දෙස බැලුවේය. අළු පැහැ අඳුරු වතුරේ කිරිටි පාපිසි පාවෙන්නක් මෙන්නේ දිස්සිය. මේ මොකද්ද? ඔහු පෙටුනියාගෙන් විමසේ ප්‍රශ්න අසැම් විට ඇය ඇගේ තොල් තදින් තද කරා. ඔයාගේ අලුත් ඉස්කෝල් නිනැඳු ඇකීවා. හැරි නැවත බිම්බල. ඕ ඔහු කිය ඒක ඒ තරම් හෝදන්න වෙයි කියලා මං හිතුවේ නෑ. මෝඩ වෙන්න එපා. ඒ පෙටුනියා මම ඩඩ්ලිගේ පරණ ඇඳුමක් අලු පාටින් ඩයි කරනවා. ඒ මම ඒක කරලා ඉවරුනාම අනික් අයගේ ඇඳුම් වගේම පෙනේ. හැරීට ඒ ගැන බරපස සැකයක් ඇති වුනම තොහ තර්ක නොකළ යුතු බව සිතුවේ. ඔහු මේසේ ඉඳගෙන ස්ටෝන් වෝල් පාසලේදී ඔහුගේ පළමු දිනේ පැරණි යාලි සමක් වන ඇඳුමක් අඳගෙන යාමේ කුමක් වේද යන්න සිතා නොබැලීමට උත්සාහ කළේ. ඩඩ්ලි සමවැන්නන් මම හැරීගේ නව නිල ඇඳුම හමන ගඳ නිසා නහය හකුලාගෙන කුස්සියට ආවෝය. වැන්නන් පුරුදු ලෙස තම පුවත්පත් විවෘත කරගත් අතර ඩඩ්ලි දැන් හැම තැනම ගෙන යන තම ස්මෙල්ටින් කෝටුවෙන් මේසයට තඩි බෑවේය. තැපැ පෙට්ටිය ක්ලික් කරන සමග දොර යටින් ලියුමක් විදිනහන්නේ. ඩඩ්ලි ලියුම ගන්න තම් පුවත්පත් පිටුපසින් වෙනන් මම පැවසියේ. හැරීට කියන්න ලියුම ගන්න හැරි. ඩඩ්ලිට කියන්නකෝ ඩඩ්ලි ඔයාගේ ස්මෙල්ටින් කෝටුවෙන් එයාට අයින්ද. හැරි ස්මෙල්ටින් කෝටුවෙන් බේරි ලියුම් ගැනීමට ගිය. පොළොව මත ලියුම් තුනක් රැඳී තිබුණේ. පෙනුමින් බිල්පතක් වැනි දුඹුරු පැහැකඩ දාසි ලියුම් කවරයක්. ආයි ලෝ ෆයිට් හිනිවාඩු ගත් කිරීමට ගිය බර්නන් මාමාගේ සෝයර
මාජිගෙන් තැපැල් පතක් හා හැරීගේ නමට ලිපියා. හැරී ඒ අල්ලාගනේ දෙස බලා සිටියේ. ඔහුගේ හදවත විශාල ඉලාස්ට්‍රික් පටියක් මෙන් නැටුවේය. ඔහුගේ ජීවිත කාලය පුරාම කිසිවෙක් ඔහු වෙත ලියුම් ලියා තිබුණේ නැත. කවුද? ඔහුට මිතුරන්නේද? වෙන ඥාතීන් නැත. ඔහු පුස්තකාලයට අයිති නැත. ඒ නිසා ඔහුගේ පොත්පත් නැවත ඉල්ලා සිටි පණිවිඩ පවා නොලැබිනි. එහෙත් මෙහිදී මේ පැහැදිලිම ලිපියක් විය. හැරි පොටර් මහතා පඩිපෙළ යට කබඩ් එක 4 ප්‍රයිවට් ඩ්‍රයිව් කුඩා වයින් සරේ. පාච්මන් කොළයකින් සෑදු ලිම් කවරෙක් ඝන සහ විශාල විය. ලිපිනේ එමරල් කොළ තීන්තවලින් ලියනදි මුද්දරයක් තිබුණේ නැත. ඔහු අතින් අල්ලාගත් ලියුම් කවරේ හරවා බැලුවේ. එහි සිංහයෙක්, රාජාලියෙක්, උගුඩු එස්ස සර්පයෙක් විශාල ඉච්චකුරක් වටා සිටින දක්වන සංකේතයක්ද වැදී ඇති දම්පාට ඉටි සීල්ලගත් තිබුණි. ඉක්මන් කරනවා කොළුවෝ. කුස්සියෙන් වැනෙන් මමගේ හඬ ඇසුණේ. මොනවද කරන්නේ? ලියුම් වල බෝම්බ තියනවද කියලා පරීක්ෂා කරනවද? ඔහු තමාගේ විහිළුවට සිනාසුණිය. හැරි නැවත කුස්සිය වෙත ගොස් ලියුම් දෙස බලමින් වර්නන් මහමාට බිල්පත හා තැබල්පත් දුන්නේ. ලියුම ගෙන අසුන් ගත්තේ සෙමින් කහාවරණින් විවෘත කිරීමට පටන් ගත්තේ. වර්නන් බිල්පත දිග හැර බලා කෝපයට පැත්තේ. ඉන් පසු තැපැල්පත හරවා බැලි. මාජි අසනීප වෙලා කියා පෙට්‍රෝනියට දැනුම් දුන්නේ විහිළු තමයි. තාත්තා! ඩඩ්ලි හදිසියෙන් කීවේය. තාත්තේ හැරීටත් එකක් තියෙනවා. හැරි ලියුම් කවරේ තරම ගණ කොලේක ලියවුණු ලියුම දිග හරිමින් සිටි අතර වර්නන් වහා ඒ උදුරා ගත්තේ. ඒක මගේ! හැරි ආයෙත් ඒ උදුරා ගන්නට තැත් කළේ. ඔයාලා ලියන්නේ කවුද? වර්නන් මාමා එක් අතකින් විවෘත ලිපි අල්ලාගෙන දෙස ඇසීය. ඔහුගේ මූණ රතු පැහැයෙන් හරිත වර්ණයට හැන්නේ ට්‍රැෆික් ලයිට් වලට වඩා වේගයෙන්. ඒක එහෙම නතර වී නැත. තප්පරයක් ඇතුළේ පාලන කැඳමින් අලු සුදු පැහැයට හැන්නේ. පේ පේ පෙටුනියා! ඔහු කෑ ගැසුවේ. ඩඩ්ලි ලිපිය ගැනීමට උත්සාහ කළද වර්නන් මාමා ඒ ඉහළට විසි කර ඔහු වළකන්නට විය. පෙටුනියා එරගෙන පළමු පෙළ කියවුවා. මොහොතකට ඇය කලන්ත වන බවක් පෙනෙන්න තිබුණේ. දෙවනුව ඇයගේ උගුරේ සිරවුවක් මෙන් ගොත ගසන්නට විය. වර්නන්! අනේ දෙවියනේ වර්නන්! ඔවුන්ට හැරි හා ඩඩ්ලි තාමත් කාමරේ සිටින බව අමතක වී ඇතිසේ මුහුණෙන් මුහුණ බලා සිටියෝ. ඩඩ්ලි තමාව නොසලකා හැරීම ගැන කැමති වී නැත. තම ස්මිල්ටින් කෝටුවෙන් ඔහුගේ පියාට තියුණු තට්ටුවක් දුන්න. මට එක් කියවන්න ඕනි කියා ඔහු ශබ්ද නගා පැවසේ. මට එක් කියවන්න ඕනි! හැරි කිව්වේ. ඒක මගේනේ! දෙන්නම එළියට යන්න! වර්නන් අණ කරමින් ලියුම් කවරේ තුළට එබුවේ. හැරි ගිය නැත. මට මගේ ලියුම ඕනේ! ඔහු කෑගසුවේ. මට දෙන්න! ඩඩ්ලි ලිය. එළියට! වර්නන් ගර්ජනා කළ අතර ඔහු හැරි සා ඩඩ්ලියන් දෙදෙනාම ඔවුන්ගේ කොළය ළඟින් අල්ලා ශාලාව තුළට විසි කරේ. හැරි සහ ඩඩ්ලි කෝපාවිෂ්ට වී කුස්සියේ දොර පිටපසේ අතුරු සිඳුරෙන් ඇහුම් කන් දෙන්නේ කවුරුන් දෙයන්න ගැන නිහඬ සටනක යෙදුණි. ඩඩ්ලින් දිනු අතර හැරි කණමතින් එල්ලන කණ්ණාඩිය අතින්ගෙන දොර හා බිම් අතර ඇති හිදසින් සවන් දීම සඳහා බිම දිගා විය. වර්නන්! පෙටුනියා තඩින් හඬ නගමින් මෙසේ පැවසේ. ලිපිනේ දිහා බලන්න. එයා නිදාගන්නේ කොතනද කියලා ඒගොල්ලෝ දැනගන්නේ කොහොමද? එයාලගේ ද දිහා බලාගෙන ඉන්නවා කියලා ඔයා හිතන්නේ නැද්ද? බලාගෙන ඇති, ඔත්තු බලනවා ඇති, අපේ පස්සෙනුත් එනවා ඇති. වර්නන් සෙමින් දොඩවන්නටිය. අපි මොකද කරන්නේ වර්නන්? අපි උත්තරයක් කියමුද? ඕනේ නෑ කියලා. හැරීට වර්නන්ගේ දිවිසෙන් සපත්තු කුස්සියේ එහා මෙහා යන දැකගන්නට හැකි විය. නෑ! අවසානයේ ඔහු පැවසේ. නෑ! අපි ඒක නොසලකා හරිමු. එයාලට පිළිතුරු ලැබෙන්නේ නැත්තම් ඕ ඒක තමයි හොඳම. අපි මුකුත් නොකරිමු. ඒත් මම ඒ කෙනෙක් ගෙයි තියාගන්නේ නැහැ. පෙටුනියා, අපි ආව ගෙට ගත්තේ ওই භයානක විකාර වලින් ඈත් වෙනා කියලා දිවුරන නේද? එදින සවස් වරේ වැඩට ගොස් ආපසු වර්නන් මාමා මීට කලින් කවදාවත් නොකළ දෙයක් කළේය. ඔහු හැරි සොයා ඔහුගේ කබඩ් එක විත් ගියේය. මගේ ලියුම කොහෙද? වර්නන් දොරින් මිරිකෙමින් රිංගන විටම හැරි ඇසීය. කවුද මට ලියන්නේ? කවුරුවත් නැහැ. ඒක වැරදිලා ඔයා නමට ආපු එක කියා පැවසුයි. මම ඒක පිච්චුවා. ඒකේ වැරද්දක් නැහැ. ඊ හැරි කෝපෙන් පැසුයේ. ඒක මේ කබඩ් එකට කියලා තිබ්බා. කට වහනවා. වර්නන් කෑගසුව අතර මකුළුවන් යුවල සිවිරමින් වෙන්නේ.
ඔහු ගැඹුරු හුස්මක් ගෙන පසුව ඔහුගේ මුණ සිනා බවට පත් කරගත්තේය. ඒ ඉතා වේදනාකාරී පෙනුමකි. ඕ හැරි, මේ කබඩ්ඩෙක් ගැන මේ ඔයාගේ නැන්දයි මායි හිතුවේ. ඔයා ඇත්තනම ටිකක් ලොකුයි නේ. දැන් අපි හිතුවා ඔයා ඩඩ්ලිගේ අනිත් කාමරේ පදිංචිට ගියොත් හොඳයි කියලා. ඇයි හැරි ඇසිය, ප්‍රශ්න අහන්න එපා. මාම සැර කරේ මේ දේවල් උඩ රලං යන්න දැම්ම. ඩර්ස්ලි ඉවසින් ඉඳන කාමර හතරක් තිබුණි. විශාලම කාමරේ වර්නන් මාමා සහ පෙටුනියා නැන්ද සඳහා වූ අතර තව එකක් අමුත්තන් සඳහා විය. ඩඩ්ලි නිදාගැනීමට එක් කාමරයක් භාවිතා කළ අතර සිය සෙල්ලම්බඩු සහ කාමරේ තබා ගැනීමට ඉඩම සියල්ල අනික් කාමරේ විය. හැරි එක් චාරිකාවකින් තම සන්තකයේ තිබූ සියල්ල කබඩ්ඩගේ සිට උඩුමහල් කාමරයට ගෙනාවේ. ඔහු ඇඳ මත අසුන් ගත්තේ. මෙතන හැම දෙයක්ම කැඩී තිබුණේ. කැඩි මාසයක් පැන්නේ වීඩියෝ කැමරාවක්, කුඩා යුද ටැංකිය කැඩනේ ඩඩ්ලි කලින් අසල්වැසියාගේ බල්ලව හැප්පීමට යන විට. කෙළවරේ ඩඩ්ලිගේ පළමු රූපවාහිනී කට්ටලි වූ අතර ඔහුගේ ප්‍රියතම වැඩසටහන අමලංගු දිනක ඔහු ඊට පයින් ගසා කැඩුවේය. එක් කෙළවරක විශාල කුරුළු කූඩුවක් තිබේ. ඩඩ්ලි විසින් එහි සිට ගිරවා වායු රාල්ෆලය සඳහා මාරු කරන ලද අතර බිත්තිය ගසා ඇති ඒ මත ඩඩ්ලි වාඩිවීම නිසා ඇඹරි ඉහළ නැවී තිබුණේ. අනික් රාක්ක පොත්රාශයකින් පිරී තිබුණේ. කිසි විටක ස්පර්ශ නොකළ දෙයස්සේ පෙන්න කාමරයේ තිබූ එකම දේ පොත්තිය. පහළ සිට ඩඩ්ලි අම්මාට කෑ ගසන හඬ ඇතුණි. මට ඒ කාමරේ ඕනේ. එයාට ඒක ඕනේ නෑ. එයාව එළියට එන්න කියන්න. හැරි උඩු බැලිව ඇඳේ වැතිරී සිටියේ. ඊයේ නම් ඔහු මේ කාමරේ ලබාගැනීමට ඕනෑම දෙයක් දීමට තිබුණේ. අද ඒ වෙනුවට ඔහු ඒ ලිපිය සමග කබඩ්ඩ කැදලට වී සිටීමට වඩාත් කැමතියි. උදේ කෑම් මේසේදී හැමෝම නිහඬව සිටිය. ඩඩ්ලි කම්පාවට පත් සිටියේ. ඔහු කෑ ගසමින් තම්පි ඇඩ්ස්මේටින් කෝටුවෙන් පහර දුන්නේය. ඌ හරිතාගාරය වහලේ හරත් ඔහුගේ ඉබ්බා විසි කළේය. එහෙත් ඔහුට ඔහුගේ කාමරය ආපසු නොලැබිණි. හැරි ඊයේ මෙම් වෙලා ගැන කල්පනා කරමින් සිටියේ. ශාලාව තුළ ඔහු ලිපිය විවෘත කළ යුතු බව සිතුවේ. වර්නන් හා පෙටුනියා අඳුරු මුන්නින් එකිනෙක සේස බලමින් සිටිය. තැපල්කරු පැමිණි විට හැරීට ඉතා හොඳින් සැලකීමට උත්සාහ කළ වර්නන් ලියුම් ගැනීමෙන් ඩල්ලි යව්වේය. ඔහු බිත්තිවල ඇති දේවල් මෙල්ටින් කෝටින් තඩි බාමින් ශාලාව හරහා යනු ලැසුණි. ඉන් පසු තවත් එකක් යයි හඬ ගෑවේ. එච් පෝට මහතා කුඩාම නිදන කාමරේ හතර ප්‍රයිවට් ඩ්‍රයිව්. වෙඩු විදුනක් මෙන් ගැස්සුණු වර්නන් මාමා තම ආසනෙහි ඉවතට පැන ශාලාව දෙස දිය ගිය අතර හැරි පසුපසින් දිව්වේය. වර්නන් මාමා ඩඩ්ලිගෙන් ලිපි උදුරා ගැනීම සඳහා ඌව බිමට ඇද දැමීම සිදු වූ අතර හැරි තම බෙල්ල ග්‍රහණය කරගෙන තිබීම නිසා අපහසුතාවයට පත් විය. වෙහෙසට පත් වූ සටනේදී සෑම දෙනාටම මිලිටින් ස්ටික් එන් පහර වැදුණු අතර වර්නන් සටන නිමා කරමින් ලිපි අතින් ගෙන සිට ගත්තේය. යනවා තමුන්ගේ කබඩ්ඩකට, මං කිව්වේ කාමරයට යනුවෙන් හැරීට පස්සේ. ඩඩ්ලි ඔයත් ඉක්මන් කරන්න. හැරි ඇවිත් ඔහුගේ නව කාමරේ වටා ගමන් කළේ. ඔහු කවුරු වුණත් තමා කබඩ්ඩකින් පිටවී කාමරයට ගිය බව දැනගත්තත ඔහුට සිය පළමු ලිපි නැලබෙන බෞද්ධනි. ඇත්තෙන්ම ඔහු නැවත උත්සාහ කරයිද? මේ වතාවෙත් ඔහු සමත් නොවූ බව ඔහු දැනටමත් දන්නවා ඇති. හැරීට අලුත් සැලසුමක් තිබේ. අලුත් අඩියා කරන ලද එලාම් මොල්ලෝසු උදේ 6ට නාද විය. හැරි වහායෑ නිවා දැමුවේ. ඩර්ස්ලා අවදි කළ යුතු නැත. ඔහු ලයිට් නොදමාම හෙමීට ශාලාව වෙත පියමෙන්නේ. ශාලාව හරහා නිහඬව ගමන් කරද්දී ඔහුගේ හදවත මහ හඬින් ගැහුණේය. හැරි අදහස් කළේ ප්‍රයිවට් ඩ්‍රයිව් වෙත හැරෙනම් තැන්දී තැපැල්කරුගෙන් අංක 4ට ලියුම් ලබා ගැනීමටයි. ශාලාව හරහා පියමනිද්දී ඔහුගේ වේ හදවත වේගෙන් ගැහෙන්නට විය. හැරි එළියට එන්න ඔන්න මෙන්න තබා දොරකඩ පාපිස්ස මත වූ විශාල බිනසුළු දේ යම් දේ ගැටනේ යම් ජීවිතයක්. ක්ෂණයින් ඉහළ මහලේ විදුලි බල්බ දැල්ලනේ. හැරි භීතියට පත් කරමින් ඔදුටුවේ ඒ විශාල බිනසුළු දේ වර්නන් මාමාගේ මුහුණ බවයි. වර්නන් මාමා දොරකඩ නිදන බෑගයක් තුළ නිදා සිටියේය. ඔහු නිසාකවම හැරි සැලසුම් කළද අනුමාන කළේය. පැය භාගයක බැනුම් වලින් පසු තේ කෝප්පය සැදීමට හැරීට අණ කළේය. හැරි තේ සාදාගෙන ලියුම් පැමිණ තිබුණේ. කොළ පාටින් ලිපිනේ ලියුම්
ලියුන් ලියුන් තුනක් පැනෙන් මාමාගේ උකුල මත තිබිණි. මට ඕනේ. හැරි පටන් ගද්දීම ඔහු ඉදිරියේ වැන් ලිපි ටික තීරුවලට ඉරා දැම්මේය. එදින් රැකියාව නොගොස් ගෙදන් අතුරු ඔහු දොර ඇති ලියුම් නැතුලට දමන සිඳුර ඇන ගසා වසා දැම්මේය. බලන්න පෙටුනියා ලියුම් දාන්න විදියක් නැත්තං එයා ලියුම් ගෙවන එක නතර වෙයි. මට විශ්වාස නෑ වැන් නෝක් වැඩ කරයි කියලා. ඔව් එයාලගේ හිත් වැඩ කරන්නේ ඔයාගේ මගේ වගේ නෙමෙයි පෙටුනියා, වෙනස්ම විදිහකට. ඔහු පෙටුනියා දැන් ගෙනත් දුන් පළතුරු කේක් කෑල්ලෙන් ඇනයට ගැසීමෙන් සැල්සුනි. පසු දින සිකුරාදා හැරි නමට 12 නෝඩ ලියුම් මිටියල් ලැබී තිබුණි. දොරේ ලියුම් අතු කරන සිඳුර අවහිරහෙර තිබුණ නිසා ඒවා දොර යටින් සහ දෙපසින් ඇතුළු තල්ලු කර තිබුණි. කිහිපයක් පහළ නිදන කාමරේ කුඩා කවුළුවකින් ඇතුළට දමා තිබිණි. වර්ණන් මාමා එදිනද වැඩ නොයා ගෙදර නැවතුණි. ඔහු මිටියක් හැයන තොගයක් රැගෙන ඉදිරිපස හා පිටුපස දොරවලට සියලු ඉඩස් ලීපටි ගසා වසා දැම්මේ කිසිවෙකුටවත් එළියටවත් යාම නොහැකි ලෙසයි. වැඩ ගන්න අතරතුරේ ඔහු ටිප් ටොස් ටූ ටියුලිප්ස් ගීතේ මිමුණු අතර කුඩා ශබ්දයකට පවා උඩ විසිවිගියේ. සෙනසුරාදා සියල්ල තවත් නරක අතට හැරුණි. හැරි නමට ලිපි 24 සොයාගත් අතර ඔවුන්ගේ කිරි වෙලෙන්දා අවුල් සහගත වී පෙටුනියාට විසිත්ත කාමරේ කවුළුව වෙත බාර දුන් බිත්තර දුසුම් දෙක ඇතුලේ ඒවා නමා සංගවා තිබිණි. වෙනන් මාමා කෝපයට පත් තැපැල්කාරයා දුරකථන ඇමතුමගෙන් පැමිණිලි කර අතර පැමිණිල්ලක් කිරීම සුදුසු අය දිනපොතේ නොම්බර අතර සෙවීමට උත්සාහ දැරුවේ. පෙටුනියාගේ ආහාර සකසුම් යන්ත්‍රයේ දමන ලිපි ඉරා දැමුවා. මේ තරම් දරුණු විදිහට අයට කතා කරන්න උත්සාහ කරන්නේ කවුද? දැල්ලි පුදුම වී හැරීගින් ඇසුවේය. ඉරිදා උදෑසන වෙනන් මහන්සි ගතින් හා ඊටත් වඩා අසනීප ගතින් උදේ කෑමට වාඩි වී නමුත් ඔහු සතුටින් සිටියේය. ඉරිදට ලියුන් නෑ. ඔහු තම පත්තරේ මාමලේ ජයම්ම තුලන ගමන් සතුටින් අනිත් අයට දැනුම් දුන්නේය. විකාර ලියුම් අද නෑ. එක්වරම ගිනි උඳුනියම ශුෂ් හඬින් වේගෙන් පැමිණ වර්නන්ගේ හිස පිටුපසට වැදුණි. ඒත් එක් සමගම 30 හෝ 40 පමණ ලියුන් තොගයක් ගිනි උඳුනෙන් පිටද බුලත් මෙන් විදුන අතර ඩර්ස්ලා බිමට නැවුණත් හැරි උඩ පනිමින් ලියුමක් ගැනීමට උත්සාහ කරේය. එලියට එලියට වර්නන් කෑගසුවේය. වර්නන් හැරීගේ බඳවටින් නල්ලා උත්සාහගෙන විත් ඔහු විශාලාව තුල් විසි කළේය. පෙටුනියා සහ ඩඩ්ලි ඔවුන්ගේ මුහුණු අත්තලින් වසාගෙන එලියට දිව ගිය පසු වර්නන් දොර වසා දැම්මේය. බිත්තිවල සහ බිමට තල්ලු වෙමින් කුස්සිය තුළ විදෙන් ලිපිවල හඬ ඔවුන්ට තවදුරටත් ඇසුණි. ඒක හරි. වර්නන් ශබ්ද ලෙසව කතා කිරීමට උත්සාහ කරේය. ඒ අවස්ථාවේදී මොහුගේ උඩ රැවුලින් නදිමි විනාඩි 5ක් ඇතුළත පිටත් වෙන්න සූදානම් වෙලා මෙතෙන්ට එන්න. අපි යන්නේ ඇඳුම් ටිකක් ගන්න. තර්ක කරන්න බෑ. උඩු රැවුලින් නඩක් කතු දහන් වී තිබූ ඔහු ඒ හා දරුණු විදිහට පෙන්නත් කවුරුවත් ඔහු සමග තර්ක කිරීමෙන් නොගියෝය. මිනිත්තු 10කට පසු ඔවුන් සූදානම් වී ගැලවූ දොරවල් හරහා ගොස් මෝටර් රථයට ගොඩ වී අධිවේගී මාර්ගයේ දෙසට වේගින් ගමන් කිරීමෙන් සිටිය. දැල්ලි පසුපස අසන ඉකිගමින් සිටියේය. තම රූපණයේ වීඩියෝ ක්‍රීඩා සහ පරිගණක ක්‍රීඩා බෑගේ දාගෙන යාමට තැත් කිරීමේදී ඔහුගේ පියා ඔහුගේ ඔළුවට පහර දී තිබේ. ඔවුන් ගමන් කළේ තවදුරටත් ගමන් කළේ පෙටුනියා පවා යන්නේ කොහෙද අසන්න නොගියාය. හැම විටම වර්නන් මම එක්වරම වාහනේ හරවමින් දිගින් දිගටම විරුද්ධ දිශාවලට ගමන් කරයි. උන්ව හලන්න ඕනි. ඔහු විවතර හැරි එසේ ගමන් කරන සෑම විටම මිමුණුවේ. දවස පුරා කෑම කන්නවත් බොන්නවත් ඔවුන් අතර වූයේ නැත. රාත්‍රීදී ඩඩ්ලි අන්නන්නට විය. ඌට කවදාවත් එච්චර නරක දවසක් තිබුණේ නැත. ඔහුට තදින් බඩගිනි වූ අතර බැලීමල ප්‍රියගෙන රූපාණි වැඩසටහන් 5ක් ඔහුට මග ඇරී තිබුණි. ඔවුන් පරිගණකයේ පිටසක්වල පුපුරන්නේ නැතුව එතරම් දිගු කාලයක් ගත කර තිබුණේ නැත. වර්නන් අන්තිමේදී විශාල නගරයක වෙල්ලබඩ දියාරු පෙන්වස ඇත හෝටලයක් ඉදිරි පින්නත විය. ඩඩ්ලි සහ හැරි දෙදෙනා ද්විත් ඇඳන් දෙකක් සහ තෙත් බිමක් සහිත කාමරයක් ලැබුණි. ඩඩ්ලි ගොරවෙමින් නිදාගත් නමුත් හැරි අවදීන් ජනේලේ ළඟ වාඩි වී පාර යන කාර් සහ අනිකුත් වාහනවල එළිදිහැ බලමින් සිටියේ.
ඊළඟ දවසේ උදේ ආහාරය සඳහා කෝන් ෆ්ලේක්ස් සහ සීතල වූ තම්බන තක්කලි සමඟ ටෝස්ට් ආහාරය ගත්ත. හෝටලේ අයිතිකරු මේ සිට පැමිණීම ඔහු නියඬවම ආහාර ගනිමින් සිටිය. මට සමාවෙන්න. ඒත් ඔයාලගින් කෙනෙක් එච් පෝට මහතා මට ඉස්සරහ කවුළුවට මේව 100ක් විතර ලැබිලා තියෙනවා. ඇය කොළ පැහැතියෙන් තෙන් ලියු ලිපිනේ කියමන හැකිවල ලෙස ලිපිය දිග්ව. එච් පෝට මහතා කාමර 17 ගුවන් තොටුපළ හෝටලේ කොකුවට්. හැරි විසින් එම ලිපිය අල්ලා ගත් නමුත් බර්නන් ඔහුගේ අත්තට ගසා කාන්තා පුතුමින් බලා සිටියදීම ඒ උදුරා ගත්තේ. මම ඒව ගන්නම් යැයි කී බර්නන් ඉක්මනින් එකට ඇය පසුපසින් කාමරින් ඉවතට ගියේ. ගෙදර යනක හොඳයි නේද? පෙටුනිය නැන්ද යන්තම් පැය ගණකට පසුවා බර්නන් මමට කියා සිටියාය. නමුත් මාම අය කියන්නක් අසන බව පෙනෙන්න නොතිබිනි. ඔහු සොයන දේ ගැන කිසිවත් දැන සිටියේ නැත. ඔහු වනාන්තරයන් මැදට වාහනේ පැදුවේ එළියට ගොස් හොඳින් වටපිට බැලුවේ. හිස තදින් ගස්සා මෝටර් රථය වෙත ආපසු ගොස් නැවතත් ගමන් ආරම්භයේ. නැවතත් එලෙසම හාන ලද වගා භූමියක් මැදත් පාලමක මැද සහ තට්ටු කීපයක රතගාලක උඩම තට්ටුවේ නවතන ලද. තාත්තට පිස්සු හැදිලා එහෙම නේද? ඩඩ්ලි පෙටුනිය නැන්දාගින් නැසේ වර්නන් මාමා වෙල්ල තීරේ වාහනේ නවතා මෝටර් රථය තුළ ඔවුන් සියල්ලම අගුළු දමාතු දන්ව අතරේ වහින්න පටන් ගත් අතර මෝටර් රථයේ වාහනේ මත විශාල ජල කඳක් පත්වන්නට විය. ඩඩ්ලි හැඬීමට ඉතා ආසන්නව සිටිය. අද සඳුදා ඊ ඔහු තම්මාවට කිව්වේ. අද රාත්‍රී මහා හම්බවටුව තරගය තියෙනවා. මට රූපවාහිනියක් තියෙන තැනක ඉන්න ඕනේ. සඳුදා හැරීට දෙයක් මතකේ. අද සවුදා නම් හරියටම දවස දැන ගැනීම සම්බන්ධව ඩඩ්ලි විශ්වාස කළ හැක්කේ රූපවාහිනිය වැඩසටහන් නිසා ඔහුට හොඳින් දවස් මතක තිබීම හේතුවෙන්. හෙට අඟහරුවාදා හැරීගේ 11 වැනි උපන්දිනය විය. ඇත්ත වශයෙන්ම ඔහුගේ උපන්දින කිසිවිටත විනෝද ජනක වූයේ නැත. පසුගිය වසරේ ඩර්ස් ලීන් ඔහුට කබා එල්ලනය සවර්ණන් මාමගේ පැරණි මේසුගලයක් තැයික් කළෝය. නමුත් සෑම දිනකම ඔබට 11 වැනි උපන්දිනයක් ලැබෙන්නේ නැත. වර්නන් සිනාසෙමින් ආපසු ආවේය. ඔහු දීගු සිහින් පැකේජ රැගෙන අත ඒ කුමක් දැයි පෙටුනියසුවත් ඇයට පිළිතුරු දුන්නේ නැත. මම නියම තැනක් හොයාගත්තා ඔහු කීවේ. එන්න හැමෝම එළියට එන්න. මෝටර් අතින් පිටත් ඉතා සීතල විය. වර්නන් අතදිකු කර මුහුදේ ඈත පිහිටි විශාල පර්වතයක් වෙන්නක් පෙන්වූය. පර්වත මුදුනේ පිහිටා තිබුණේ ඔබට සිතාගත හැකි ඉතාමත් කාලකන්ණි පෙනුමෙත කුඩා පැල්පතකි. එක් කරුණක් නම් එහි අනිවාර්යෙන්ම රූපවාහිනියක් නම් නැත. අද රාත්‍රියේ කුණාටි ඇතිවෙනවලු. වර්නන් මම සතුටින් දෑත් එකට ඇතුළුය. මේ මහත්තයා අයගේ බෝට්ටුව අපිට දෙන්න කාරුණිකව එකඟ වුණා. දත් නැති කතරින් විරූපී හිනා පල්කරමින් ආ මහලු මිනිසා ඔවුන් වෙත පහලින් තිබූ යකඩාලු පැහැජාලයේ පාවෙමින් තිබූ පැරණි බෝට්ටුවක් පෙන්වුවේ. මම අපට කෑම ටිකක් සොයාගත්තා. බෝට්ටුව ඇතුළ සීතලින් ගල්වෙන තරමිය. අයිස්මින් සීතල ජලවාෂ්ප සහ වැයි බිඳු ඔහුගේ ගෙල දිගේ බේරුණ අත සීතල හුළඟ ඔවුන්ගේ මුහුණුවල් පහර දෙමින් නැද වැටනි. පෑ ගන්නක් මින් දැන්න ගමනකින් පසු ඔවුන් නැවතත් ගල් පර්වතෙන් ලං වූ. වර්නන් මාමා ලිස්සමින් සහ රූටමින් කන්ද නගමින් ඔවුන් කඩාවැටෙන නිවස වෙත ගමන් කරවිය. අභ්‍යන්තරි බිහිසුණුවේ මූදු පැලැටිකන් තඳින් දැන්නත් ලී බිත්තිවල හිඩැස් හරා සීතල් හුළඟ ගලා ගියේ. ගිනි උඳුන හිස් හා කිල්ටි විය. ඒ කාමර දෙකත් තිබුණේ. වර්නන් මාමාගේ කෑම සලාකේ චිප් පැකටුවක් සහ කෙල් ගෙඩි හතරක් විය. ඔහු ගින්නක් කැවිලීම උත්සාහ කළ නමුත් හිස් චිප් බෑගෙන් උෂ්ණත්වයෙන් දුම් ගසා දිය වීයේය. අර ලියුම් කීපයකින් ඒක කරන්න තිබ්බා. ඔහු සතුටු විය. ඔහු ඉතා සතුටින් සිටියේ. නිසැකවම ඔහු කල්පනා කරේ මුහුදේ ඇති ගල්කුලට කුණාටුවක් මැද කවුරුත් ලියුම් බාර දීමට පැමිණියෙන් සිදුවිය නොහැක්කක් බව. හැරීට පෞද්ගලිකව එකඟ වූ නමුත් ඒ සිතුවිල්ලට ඔහු කයිසිදේත්ම කැමති විය නැත. රාත්‍රිය විට පොරොන්දු වූ කුණාටුව උන් වටා කඩා වැන්නේ. මුහුදු ජල බිඳු පැල්පතේ බිත්තිවලට පහර දුන්න අතර අධික සුළඟ නිසා එහි අපිරිසිදු කවුළු දෙදරුම් දුන්නේය. දෙවැනි කාමරයෙන් පුස් බැංකට් කිහිපයක් සොයාගත් පෙටුනිය නැන්දා විසින් වේයන් කෑ සෝපා මත ඩඩ්ලි සඳහා ඇඳක් සාදන ලදී. ඇ හා වර්නන් මාමා අනික් කාමරයේදී දිරාගේ ඇඳට ගියෝ.
හැරිට සිදුවේ පොළොවේ මෘදු තැනක් හොයාගෙන ඉතාම තුනි ඉතාම වැරහැලි වූ ලැංකට්ටුවත් තුළු ගුලි වී සිටීමටයි. රාත්‍රියේ කුණාඩුව තවත් දරුණිය. හැරිට නිදාගත නොහැකිය. ඔහු සීතලට ගැහුණේ කුඩා පාසුවක් ලබා ගැනීමට උත්සාහ කරමින් ඔහු එහා මෙහා පෙල්ලුන් අතර ඔහුගේ බඩ කුසගින්නෙන් හනතැලිය. මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ආරම්භ වූ ගිකුරුම් හනි ඩඩ්ලිගේ ගෙරවිල්ලේ හඬ යටපත් විය. සෝපයිගෙන් පහළට එල්ලෙන් වූ ඩඩ්ලිගේ මහතාත්තේ බැඳි ඔල්ලෝසේ දිදුලන මුහුණතේ වෙලාව දැක්කේ තව විනාඩි 10කින් හැරීට වයස අවුරුදු 11ක් වන බවයි. ඔහු දිගාවී තප්පරෙන් තප්පරේ තම උපන්දින ළඟාවන බව බලා සිටිය ඩස්ලින්ටේ මතක තිබේද? ලිපි ලියන්න දැන් කොහෙද්ද? විනාඩි 5ක් ගත වීමට තිබේ. හැරීට පිටිපස්සේ යම බිඳු නැසුණි. වහලේ කඩව වැටියේ ඔහු අපේක්ෂා කළේ එසේ වුවත් ඔහුට ඒ මදක් උණුසුම මිනිත්තු 4ක් තිබේ. සමහර විට ප්‍රයිවට් ඩ්‍රයිව් නිවස මේ වෙනුවෙන් ලියුම් වලින් පිරී ඇති. ආපසු ගිය විට කෙසේ හෝ ලියුමක් හොරකම් කිරීමට සිදුව නැත. තා විනාඩි 3යි. ඒ ගල් පර්වතයට පහර දෙන්න මුහුදද? එම විකාර පුපුරන ශබ්දය කුමක්ද? මේ පර්වතේ මුහුද ගිලියනවද? තව එක මිනිත්තුවක් තිබේ. ඉන්පසු ඔහුට වයස 11ක්. තප්පර 30යි, 21යි, 10යි, 9යි. සමහර විට ඩඩ්ලි වල්දි කරත් ඔහු අන්දමන්ද කරන්න 3යි, 2යි, 1යි. බුම්! මුල් පැල්පතම දෙදුවේ. හැරි ෂණයෙන් කෙලින් විය. කවුරු හරි ඇතුළට එම දොරට තට්ටු කරමින් එළියේ සිටී.